සඳුදා නුගසෙවනේ අපි රසවත් දේවල් ගැන කතා කරන මිනිත්තු කිහිපය ආරම්භ කරනවා. විශේෂයෙන්ම දැන් වෙනකොට මේ දේශීය ආහාර පාන ගැන වැඩි උනන්දුවක් ඔබ අප අතර කොයි කවුරුත් අතර තියෙනවා. ඒ නිසාම අපි හිතුවා මේ අද ටිකක් දේශීය පන්නේට පුරු ලැබුරු ආහාරයක් ඔබත් එක්ක බෙදා හදාගන්න. වැඩිපුර කතා නොකරන නමුත් පෝෂ්‍යදායී ගුණවත් ආහාරයක්. අපිත් එක්ක මේ ආහාරය ගැන කතා කරන්න ඔබට මේ ආහාරය හදන්නේ කොහොමද කියලා දෙන්න සුපුරුදු හිතවතෙක් සම්බන්ධ කරගන්නවා. ඔහු සූපවේදී චන්දන සම්පත්. අයිබන් චන්දන මහත්තයා, අද චන්දන මහත්තයා තනියෙන් නෙමෙයි ඇවිල්ලා ඉන්නේ, තරිදුත් ඉන්නවා උදව්වට. අපි අද රසවත් ආහාරයක් හදාගන්න යන්නේ. දැන් මේ මොනවද හදන්නේ කියලා මුලින්ම මතක් කරමු නේද? ඔව්. අද අපි හදන්නේ අපේ දේශීය ආහාරය. මොකද මේ වගේ දේවල් දැන් රටේ හැංගිලා තියලා තිබිච්ච දේවල්. දැන් මේවා අපි ආයේ නැවත මේ පණ ගන්නලා ගන්න ඕනේ. දැන් මේ අද අපි හදන්න යන්නේ කෙහෙල් බොඩවලින් වෑංජනයක්. මේක සමහරු දන්නවත් ඇති. ඉතින් ඕගොල්ලෝ මේක ට්‍රයි කරලා බලන්න ගොඩක් වෙලාවට ගෙදර. අපි මේ වගේ දේවල් දැන් අපි කෑම හදන්න උත්සාහ කරමු. අපිට ඇත්තටම මේ කෙහෙල් බොඩ කියලා කිව්වහම මේක හරි ගුණදායක ආහාරයක් වුණා. මේ අපි ගත්තොත් ඇත්තට මේක තන්තු වැඩි ආහාරයක් තමයි මේ කෙහෙල් බොඩ කියන්නේ. මේක සාමාන්‍යයෙන් අපි අර කොහිලේ හැමක් ගන්නෙ නේද? එතකොට මේ තන්තු වැඩි ආහාරය, මේක යකඩ තියෙනවා. ඒ වගේ ಗುಣ දෙයක් තමයි මේ කෙහෙල් බොඩ කියන එක. එහෙනම් චන්දන මහත්තයා, මේ කෙහෙල් බොඩ වෑංජනේ හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපි මතක් කරමුනේ. අනිවාර්යයෙන්ම. ඔව්. අපිට අවශ්‍යයි කෙහෙල් බොඩ ග්‍රෑම් 250ක් පමණ කුඩාවට කපාගෙන. ඒකම අපිට අවශ්‍යයි තෙල්, මේ කිවි, පොල් කිවි, සුදු ලුණු, ඒකම කරපිංචා රම්පේ, බීලුණු, අමු මිරිස්, පොල්, ඒකම කුරුඳු, කරාමුණැටි, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, ඒකම අපිට අවශ්‍යයි අබ, ඒකම අපිට අවශ්‍යයි කහ, නිතරම අපි භාවිතා කරන දෙයක් හැමදේටම, ඒකම 3-5 කරි පවුඩර් එක, අපි 3-5 එක, ඒකම අපිට අවශ්‍යයි එනසලුත් මේ වෑංජනේ තවත් රසවත් කරන්න. අපි මුලින්ම කෙහෙල් බඩ ටික මේ විදිහට කුඩාවට කපලා අපි දැන් අර කහ සහ ලුණු ස්වල්පයක් දාලා අපි දැන් කෙහෙල් බඩ ටික මේ විදිහට පැත්තකින් තියලා අපි දැන් තෙම්පරාදුව හදාගන්න පටන් ගන්න යන්නේ. අපි මුලින්ම පොල් තෙල් හැඳි දෙකක් අපි දානවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි අබ ටික එකතු කරනවා. අබ ස්වල්පයක් එකතු කරනවා. අබ ටික එකතු කරලා චුට්ටක් අපි ඒක පුප්පණ්ඩ අරිනවා. ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා ලුණු, සුදු ලුණු. ඒ ටික තෙම්පරාදු කර ගන්න අතරේ අපි ඒකට එකතු කරනවා කරපිංචා එකම පොඩ්ඩක් ඉදලා දාමු. රම්පේ මේකෙන් ප්‍රබා හොඳ සුවඳක් රසයක්. අපි කිසිම කෘත්‍රිම රසායන මේ රසකාරකයක් මේකේ නැහැ. මේවෙන් තමයි අපි රස ගන්නවන්නේ. එකම අතීතේ ඉඳලා අපිට තිබුණු හොඳම රසකාරක ටික නේද? කරපිංචා, රම්පේ, කුරුඳු, වෙනසල්, කරාඹුරැටි කියන්නේ. අපි ඊට පස්සේ වෙනසල් ටිකකුත් එකතු කරනවා. කරාඹුනේටි අපි කරාඹුනේටි වැඩි දාන්නේ නැහැ. අපි ඇට 3ක් විතර කරාඹුනේටි. මේ ටික අපි දාලා ටිකක් හොඳින් තෙම්පරාදු කරගන්නවා. අපි මේ කෙහෙල් බඩ ටික අරගෙන හොඳට වතුර අයින් කරලා මේක ඔයගොල්ලෝ පෙනේ වේගින් හොඳට පෙරලා ගත්තා නම් ඇති. මම මෙහෙම මිරිකලා ගන්නවා. අරගෙන අපි ඒ ටිකත් මේ තෙම්පරාදුවට එකතු කරනවා. අපි අමු මිරිසුත් මේකට එකතු කරනවා. අමු මිරිස් ටික එකතු කරන්නේ තෙම්පරාදුව ටිකක් තෙම්පරාදු වෙන්න ඇරලා. මොකද ඒකේ අපි අමු මිරිස් එකේ තියෙන ෆ්‍රෙෂ් ගතිය ලොකුවටම යවා ගන්නෙ නැහැ.
එතකොට ඒ නිසා තමයි අපි ටිකක් කුක් වෙන්න ඇවලා අවුන් ස්ටික් එකතු කරන්නේ. චන්දන මාත්‍රි දැන් කොච්චර විතර වෙලා අපි තඹ ගන්න අවශ්‍ය වෙනවද මේ කෙහෙල් පොඩි ටික? ඒක අපි ටිකක් තඹනවා. ඒ කියන්නේ ටෙම්පරාදුවේ හොඳට ටිකක් තැම්බෙන්න ආවිනවා විනාඩියක් විතර. අපි ගම්මි දිස්ටික් එකතු කරනවා. ඊට පස්සේ 3-5 වැදපු 3-5ද අමු 3-5ද අපි මේ අමු 3-5 මිරිස් කුඩු අපි දානකොට ඔයගලන්ට සැව ඔයගලන්ට අවශ්‍ය පදමට දාගන්න මන්ඩියක් වැඩියම සැව කරන්නේ නැහැ අපි කහත් මේකට එකතු කරනවා කහ කියන්නේත් අපි හැම කෑමකටම පාවිච්චි කරන ඉතාලම ගුණ ඖෂධීය කෑමක් නේද අපි දැනට ලුණු පොඩ්ඩක් එකතු කරමු අපි කවිය හදන ගමන් ආයෙත් බලමු කොහොමද ලුණු රස කියලා දැන් මේක අපි ටිකක් හොඳට දැන් ටෙම්පරාදු කර ගන්නවා මෙහෙමම කිරි දාන්න කලින් හොඳයි ඊළඟට තමයි අපි මේ පොල් කිරි එකතු කරන්නේ ඊට පස්සේ අපි පොල් කිරි එකතු කරනවා ඔයගලන්ට පුළුවන් ඕනේ නම් මේකේ ටිකක් දිය කිරි වලින් පොඩ්ඩක් දාලා හොඳට තැම්බෙන්න ඇරලා ඊට පස්සේ මිටි කිරි එකතු කරන්නත් පුළුවන් නමුත් මම මෙතෙන්දී කෙලිම මිටි කිරිම එකතු කරලා මේක හදාගන්නවා. හරි. අපි දැන් එකතු කරනවා කිරි එක. right. අපි කිවි ටික දැන් එකතු කරලා ටික වෙලාවක් මේක හොඳින් මෙහෙම තැම්බෙන්න ආදිනවා. මේ වෙද්දී නම් හොඳ සුවඳකුත් අපිට එනවා නේ? අනිවාර්යෙන්ම. අපි මේකට පොල් මැලුමකුත් එකතු කරනවා. දැන් ඇයි අද මේ වගේ කෙහෙල් බඩ ව්‍යංජනයකට පොල් මැල්ලුමක් හදලා එකතු කරන්නේ? ඔව් දැන් අපි කෙහෙල් බඩ මැල්ලු මේ මේ ව්‍යංජනයට පොල් එකතු කරනවා මම හිතුවේ දැන් සමහර අය පොල් මේකට එකතු නොකරනවත් ඇති කවිය ඒ විදිහට මහදනවා ඇති නමුත් මම මේකට පොල් මැල්ලුමක් විදිහට හදලා තව ටිකක් රස කරලා එකතු කරන්න වඩාත් මේ හේතුව තමයි මේක ටිකක් රසවත් කරන්න ඒකම සුවඳවත් කරන්නයි අනිත් එක තමයි කෙහෙල් මේකේ බැටේකේ තියෙනවා ටිකක් මේ පහඩ ගතියක් ඒ පහඩ ගතියක් නැති වෙන්න තමයි අපි මේ පොල් එකතු කරන්නේ මුලින්ම අපි ගාලික් ටිකක් චොප් කර ගන්නවා අපි කලනුත් ගාලික් එකතු කරා මේකට ප්‍රබා දැන් අපි තව ගාලික් මේ ගෙඩි දෙකක් විතර අපි චොප් කරලා එකතු කරගමු මොකද සුදු ලුණු කියන්නේ හොඳ රස වගේම ඖෂධයක් මේක අපිට පුළුවන් ප්‍රබා ගලේ අඹවලා ගන්න එහෙම නැත්නම් වංගෙඩිය දාලා කොටලා ගන්න එහෙම නැත්නම් දැන් හැමෝටම ගෙදර බෙන්ඩර් එකක් තියෙනවා ඒ බෙන්ඩර් එකට දාලා බෙන්ඩර්ල ගත්තත් කිසිම ගැටුවක් නැහැ රිපෝල් ටික දැම්මා දැන් ඒකට අපි සුදු ලුණු ටික එකතු කරා ඕගලන්ට අවශ්‍ය නම් තව මේකට ලුණු ටිකක් එහෙම දාන්නත් පුළුවන් තව පිංචා අල්පයක් එකම මිරිස් කුඩු තෝරන චුට්ටක් එකතු කරමු. ඔය එකතු කරලා අපි හොඳට මේක මැල්ලුම හදාගන්න. මේ විදිහට හොඳට මැල්ලුම හදාගන්න. මේක අපි මේ 3-5 මේකට අවශ්‍ය කරන මේ අපි දාපු කලමනා ටික එකතු කරලා මෙහෙම අනනකොට මේකේ පැහැයත් එක්කම හොඳ සුවඳකුත් දැනෙනවා නේද ප්‍රභා? ඔව් හොඳ සුවඳක් එනවා තමයි. මේක මම ටිකක් මේ ග්‍රේවි එක අඩුවෙන් තමයි දැන් අරන් තියෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේක ග්‍රේවි එක වැඩි කරගන්න තව කිරි ටිකක් එකතු කරන්න.
හරි දැන් අපි පොල් ටිකක් දාලා මේක තව විනාඩියක් විතර තව කුක් කර ගන්නවා දැන් නම් හොඳ සුවඳක් එනවා තරිඳු අපේ කරි එක හදලා ඉවරයි වගේ පේන්නේ දැන් නම් ඔව් හොඳයි දැන් අපි හදලා ඉවරයි බබා සුවඳ නම් හොඳට වෙනවා නේ හොඳ සුවඳක් එනවා රස බලන්නත් වෙලා ඇවිල්ලා වගේ නේ අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි ගහ බලමු right අපි කරිය පොඩ්ඩක් මේකට දාමු තරිඳු සාමාන්‍ය මේ වගේ ව්‍යංජනයක් එක්ක මේ මොනවද වැඩිපුර ගැලපෙන්නේ වැඩිපුරම අපිට රතු හාලේ බත් ඒකම ඉන්දියප්ප රොටි රොටි හොඳයි අපි අද මේ ප්‍රභාට මේක රස බලන්න පිළිගන්නන්නේ රොටියක් එක්කම තමයි රසත් ඒ වගේම ඇති right අපි මෙන්න මෙහෙම රොටියක් එක්ක පිළිගන්නමු ඒකම මම මේ ප්‍රභාට දෙසි වෙන්න ඒකට හරිම රසවත් උත්සාහ කරලා බිඳුවයි හතයි හතයි නමයයි දෙසිය නමයයි හාරසිය හතලිස් දෙක බිඳුවයි හතයි හතයි නමයයි දෙසිය නමයයි හාරසිය හතලිස් දෙක කියන දුරකථන මාර්ගයක් විවෘතයි. එහෙනම් බොහොම ස්තුතියි චන්දන මහත්තයාට ඒ වගේම තරිඳුට අද අපිත් එක්ක එකතු වෙලා රසවත් ආහාරයක් ගැන කියලා